ඉන්දනාර්බුදය මේදිනවල හැමෝම කතාභහබෙන මාතෘකාභක්භාවට පත්වතිබෙනවා. එම ගැටලුවට විකල්ප විසිඳුමක් ඉදිරිපත් කිරීමට අනුරාධපුරේ වෛද්‍යවරයකුට හැකිවී තිබෙනවා. අනුරාධ පුක් ශ්‍රිෂ්චන් රෝහල අධ්‍යක්ෂ වෛද්‍යය දුලාන් සමරවීර මහතා කලකසිටට ජයිවඉන්දන සම්බන්ධයෙන් පර්ර්ේෂණ කරණයකි. දේශීයව සපයාගත හැකිතෙල් එඩරු සහ වැටන්ඩරු බීජමඟින් ජයිවඩීසල් නිෂ්පාධනය සාර්ථකව සිදුකොළ හැකි බවට අහුසිය පර්ර්ේෂණ මඟින් මේ වනවිට තහුඩු කරතිබෙනවා. එඩරු බීජයේ බරිින් සියයට පනහත් හැටත්තත්‍ර ප්‍රමාණයක් තෙල් පැවතීම ජයිවඩීශල් නිස්පාධනයට ප්‍රධාන සාධකේවී තිබෙනවා. මේ පිළිබඳවා දහස් දැක්කු වෛද්‍යතුලන් සමරවීර මහතා මෙසේ පවසා සිටිය. ැන් බෝඩීසල් හැදනකොට මිස්්්‍රණය ගලිසරින් යටට බැහැලා ඒක යට තැන්පත්වෙනවා. උඩට මතුවෙනවා බෝඩීසල් පස්සේක ටිකටික පැහැදිලි වෙනවා. Bioෝඩීසල් එක උඩවෙන් වෙලා තියෙන්නේ. මෙම නිෂ්පාදනයේ සාර්ථකත්වය ඔහු සනාත කරන්නේ ටැක්ටර් රතයක් ජයිවඩීසල් ආධාරයෙන් ක්‍රියාත්මක් කරමින්. විශේෂයෙන්ම දැනර්තියන ඩීසල් හිඟතාවය ඇතුළුප ඒ ප්‍රශ්නනිසා ජෛවකාබනික ඩීසල් කියන මේ ඉන්දනය මම නිෂ්පාදනය කලා. එම පරීක්ෂණවලින් දෙදස් හතවසරේදස් පෙන්වලදුන්නා ලංකාවේ තියනවා වැටෙන්රුස හා තෙල්ලන්රු කියලා ශාක වර්ග දෙකක් අපේ දුम्්‍රිය මාර්ග දෙපස මේ ශකවැැව්වෝත් ඒවායේ පළවලින් ගන්න තෙල්වලින් අපිට සම්पූර්ණ දුම්්‍රියධාවනය කරන්න පුළුවන් මේ ජෛවකාමනික ඩීසල්වලින් සාමා්‍ය ඩීසල් සමග සංසන්ධනය කරාම පිටවන කාබන්්ඩක් සයිට් ප්‍රමාණය සියයට තියකින්ද, කාබන් මොනොක් සයිට ප්‍රමාණය සයට විශසකින් ද අඩුවෙනවා. ඒවගේම කාබනශුන් නිකුත්පීම සියයට විශසකින් අඩුවෙනවා. පරිිසරහණය බොහෝවිට අඩුවෙනවා. මේ ජයිවකාබනික ඩීසල් භාවිතයෙන්.